ඔබට සුබ උදෑසනක්. ජෝන් බෙස්ලි කියන දේවගැත්තුමා වරක් කියනවා හොඳම දේ තමයි දෙවියන් වහන්සේ අප සමගයි කියන එක. මගේ සහෝදරය සහෝදරිය ඔබටයි මටයි මේක හොඳම දේද? දෙවියන් වහන්සේ අප සමගයි. අදත් උන්වහන්සේ අප සමග ඉන්නවා ශුද්ධාත්මයන් වහන්සේ හැටියට නැවත උත්පාදන ලැබූ කිතු බැතියන් එක්ක. උන්වහන්සේ ඉම්මානුවෙල් දෙවියන් වහන්සේ අප සමගයි. උත්පත්ති පොතේ ඉඳලා එලිදරව් පොතට යනකම්ම කතා කරන උන්වහන්සේ ඉම්මානුවෙල් බව, දෙවියන් වහන්සේ අප සමග බව, උන්වහන්සේ අප සමග සදාකාලීනව ඉන්න බව කතා කරනවා. ඉතින් මගේ සහෝදරය සහෝදරිය උන්වහන්සේ අප සමග ඉන්න ඒ මිනිස්සෙක් හැටියට මේ පොළොවට ආපු නත්තල ගැන අපි කතා කරනකොට යොහන් සුභාරංචියගේ 14 අපිට උන්වහන්සේ මතක් කරන්නේ තවද වාක්‍යano මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණ වපාතර වාසය කරසේක. මගේ සහෝදරය සහෝදරිය යේසුස් වහන්සේ අපාතර කොහොමද වාසය කළේ? උන්වහන්සේ මාංශවත් වුණා. උන්වහන්සේ මිනිස්සෙක් හැටියට නැත්තම් අපේ තැනට ආවා. අපි වගේම කෙනෙක් වුණා. පව් කිරීමකින් තොරව උන්වහන්සේ පව් කරේ නැහැ. ඉතින් මේ උන්වහන්සේගේ මාංශවත් වීම, උන්වහන්සේ මිනිසෙක් වීම එදා මිනිසයන්ට කොච්චර වැදගත් වුණාද? අද අපිට කොච්චර වැදගත් වෙනවද? මොකද්ද වැදගත්කම? උන්වහන්සේ වෙතට ළඟා වෙන්න මිනිසයන්ට හැකියාව ලැබුණා. අදත් යේසුස් වහන්සේ වෙතට ළඟා වෙන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. දෙවි පියාණන් වහන්සේ වෙතට ළඟා වෙන්න යේසුස් වහන්සේ තුලින් හැකියාව ලැබිලා තියෙනවා. මේක නිමීද අපිට තියෙන සුභාරංචිය. යේසුස් වහන්සේ වෙතට එදත් ආවා මනුෂ්‍යෝ විවිධ අවශ්‍යතාවල වලින් අසරණ වෙච්ච මිනිස්සු ආ උන්වහන්සේ හැම කෙනෙක්වම පිළිගත්තා. උන්වහන්සේ දෙවියන් වහන්සේ හැටියට 100ක් 100ක් මිනිසෙක් හැටියට මේ පොළවේ ජීවත් වෙනකොට ඒ දෙවියන් වහන්සේගේ මුළු තේජස මහිමය උන්වහන්සේ ඒ අර අපි වචනාර්ථයෙන් කතා කරනකොට දෙවිඳුන්ගේ මහිමය දැකලා කාටවත් ජීවත් වෙන්න බෑනේ මිනිසයන් හැටියට. ඉතින් යේසුස් වහන්සේ ඒ විදිහට ආවේ නෑනේ. එතකොට උන්වහන්සේව උන්වහන්සේ මාවු ලෝකයට ආව මිනිස්සු ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ තෝරගත්ත ජාතියට ආව උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා උන්වහන්සේව. හැබැයි උන්වහන්සේ විතර ළඟා වෙන අයට උන්වහන්සේ අදත් ඒ අයට ළඟ සිටිනවා නේද? ඉතින් උන්වහන්සේගේ මාංශවත් වීම අපිට වැදගත් වෙනවා. මොකටද? උන්වහන්සේ විතර ළඟා වෙන්න, දෙවියන් වහන්සේ විතර ළඟා වෙන්න හැකියාව ලැබුණ උන්වහන්සේගේ මාංශවත් වීමත් එක්ක. පරණ කිසුමේ නේද උන්වහන්සේගේ වචනේ කිව්වේ සීමාවල් බිඳගෙන ඉන්න එපා, මිනිසුන්ට කියන්න ඉන්න එපා කියලා. කන්දට හැප්පෙන්න එපා කියලා. ඇයි? දෙවියන් වහන්සේ දැකලා කාටවත් ජීවත් වෙන්න බෑ කියලා දේව වචනේ කියනවා. කිසිවෙක් කිසි කඩක උන්වහන්සේ දුටුවේ නැහැ කියලා කියනවා. උන්වහන්සේගේ මුළු තේජස ගැන කතා කරන හැබැයි ඒ තේජස මනුෂ්‍යාකාරයෙන් යේසුස් වහන්සේ අපිට ඉදිරියේ ප්‍රකාශ වුණා. උන්වහන්සේ මනුෂ්‍ය ඉදිරියේ ප්‍රකාශ වුණා. හැබැයි මිනිස්සු උන්වහන්සේව සුළු කරා. ඉතින් ඔබයි මායි උන්වහන්සේ මාංශවත් වුණා. උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ මොකද්ද? කුරුසපත් වෙන්න කියලා උන්වහන්සේ උදෙසා. ඉතින් ඒකට අපි තීරණයක් පියවරක් ගන්නවද? අපි මාංශවත් වෙනවද නැත්නම් කුරුසපත් වෙනවද නැත්නම් මානසික ලෙස ඉන්නවද? ඒක තමයි අපි එක එක්කෙනාගෙන් අපි අහගන්න තියෙන ප්‍රශ්නේ. මොකද නත්තල කියන මේ කාලේදී බොහෝ මානසික දේවල් වලට මිනිස්සු පෙළඹිලා ඒ දේවල් වල නියලිලා ඉන්නවා. ඒ දේවල් પરම්පරාවල් වලින් කරගත්තු දේවල් කරගෙන යන දේවල් නවත්තන්න තු කරනවා. නත්තල විවිධ විදිහට පෙන්නුම් කරන මානසික ලෙස. හැබැයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ මාංශවත් වුණු යේසුස් වහන්සේ උදෙසා කුරුසපත් වෙන්න කියලා පාවුලතුමා කියනවා වගේ. ඉතින් ඔබටයි මටයි එසේ කරන්න කරුණාව උන්වහන්සේගෙන් මේ උදෑසනත් ලැබෙනසේක්වා. ඔබට ජේසුස් පිහිටයි. සුබ දවසක්.